රාත්‍රි 7 සිට 9 දක්වා පැවැත්වෙන මේ සදහම් වැඩසටහන තුළ පළමු පෑය තුළ ධර්ම දේශනාවට යොමු වී ඉනනතුරුව ධර්ම සාකච්ඡාව තුළ ධර්ම දේශනාවට කාරණා විග්‍රහාත්මකව තවත් සාකච්ඡා කර ඔබට දහම් නැනස තවදුරටත් ප්‍රතුල කරගන්නට අවස්ථාව උදා කර දෙන අපේ අපේක්ෂාව. අද සිස්නි සසපු සදහම් වැඩසටහන දෙමින් ගෞරව නමස්කාර පූරකව පිළිගන්නපනවා ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදරමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදරමේ අනුශාසක පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු සත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාස්නාවන්ත පින්තුනි අදත් ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ සංක 448 N2 කෑල ගහහන්දිය ඉහළ පුටුගම්පොළ ගම්පහ පදිංචි K.A. කාන්ති ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින් සිංහ ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා නිතර හිතන්න කියනවා සබ්බේහි මේ පීහි මනාපීහි නානා භව විනා භව. මේ ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා, අනිත්‍යයි. මේ ස්වභාවයෙන් නිතර නිතර මෙනෙහි කළ යුතු දෙයක් හැටියට පෙන්නනවා. හැබැයි සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා පවා මේ ප්‍රියමනාප දේවල් වෙනස් වෙනකොට යම් කම්පාවකට පත් වෙනවා. හැබැයි ඔහු ආයමත් සිහිය පිහිටවාගෙන හිත ධර්මයේ තුලට කැණි හත් කරගන්නවා. නිතර අපි ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියන කාරණේ සිහි කරනවා නම් අපිට අනිත්‍යදී අනිත්‍ය වෙලා යනකොට දුක්දී දුකටපත් වෙනකොට අනාත්ම දේවල් අනාත්ම ස්වභාවයටපත් වෙනකොට වෙනස් වෙන දේවල් වෙනස් වෙනකොට නැති වෙනසී යන දේවල් නැති වෙනසී යද්දී අකම්පිත හිතක් ඇති කරගෙන අටලෝතම ඉදිරියේ කම්පා නොවි ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ පිණිස අපි නිරන්තරයෙන් අනිත්‍ය මෙනෙහි කළ යුතුයි. මේ අනිත්‍ය ධර්මයේ සිහි කිරීමමයි අපිට අටලෝතම ඉදිරියේ කම්පා නොවෙන්න තියෙන අපේ හිත හදා ගන්න තියෙන ප්‍රධානම ධර්මතාවය. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රෙ පෙන්නවා පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කීමං ඒ සම්මංගල මුත්තමං කියලා. පුත්තස්ස ලෝක ධම්මේ මේ ලෝක ධර්මතාවයන් ඉදිරි ලාභ ලැබෙනවා, අලාභත් ලැබෙනවා, සැප සම්පත් ලැබෙනවා වගේමයි අන්ත දුක් විඳින්නක් සිද්ධ වෙන්න පුළුවන් ජීවිතේ. පිරිස පරිවාර සම්පatti යසස උච්චර කට්ටිය වට කරගෙන ಗುಣ කීකියා හිටියත් කා කවුරුත් නැතුව තනි වෙන අතරක වෙන දවසක් ඉන්න පුළුවන්. යස වගේමයි අයස. ප්‍රසන්නතා හොඳ කියනවා, ಗುಣ කියනවා, වර්ණනා කරනවා. ඒ වගේමයි නිന്ദා. ඒ පිරිසම සමන්ත නිന്ദා පහස කරන දවසක් ඉන්න පුළුවන්. මේ ධර්මතාවය බුදුවරුන්ට සාධාරණයි. හැබැයි බුදුරජාණන් වහන්සේලා තුල පවතිනවා සාදී ගුණී කියලා ධර්මයේ පෙන්වන්නේ අටලෝ දහමෙන් කම්පා නොවන ගුණී. උන්වහන්සේලා කම්පා වෙන්නේ නැහැ. හැබැයි බුදුවරුන්ට අටලෝ දහම බුදුනත්, පසී බුදුනත්, මහරහත්තුනත්, මාර්ගඵල ලැබුවත්, පුතඥණීකුණත්, ලාභාලාභ, සැප දුක, නිന്ദා ප්‍රශංසා, යථායසු ඒ සියල්ල මේ ලෝක ධර්මතාවයන් දෙක කැරකි කැරකිනවා. හැබැයි චිත්තං යස්ස නකම්පති ඒ තුල හිත කම්පා නොවි අශෝකං විරජං කියම විරාජමාන වෙන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක් හැටියට පෙන්වෙනවා.
ඔබ දන්නව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අධිෂ්ඨාන කරලා බේලුව ගමේදී තමයි ආවි සංස්කාරය අතහරින්නේ. මේ ආවි සංස්කාර ධර්ම අතහැරියට පස්සේ ඒ තැනින් මහ පොළොව කම්පාවට පත් වෙනවා. අකාලේ ගිගුරුම් තීල වැස්සක් ඇදහැලෙන. ආනන්ද හාමුදුරු පොළොව කම්පා වෙනකොට උන්වහන්සේ භාවනා කරන්න වාඩි වුණා විතරයි. ඒ තැනින් නැගිටලා ඇවිල්ලා කියන ස්වාමීනි මේ දැන් පොළොව කම්පා වුණා. මේ දැන් පොළොව සෙල වුණා. අකාලේ ගිගුරුම් තීල වැස්සක් ඇදහැලෙන. ඇයි මේ? බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද කාරණා අටක් නිසා පොළොව කම්පා වෙන්න පුළුවන්. එකක් තමයි මේ මහ පොළොව කම්පා වෙනවා ස්වභාවික හේතු මත. අපි කියන්නේ ස්වභාවිකව ඇති වෙන භූමිකම්පා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නවා පඨවි ධාතුව මතයි කියන ආපෝ ධාතුව පිහිටා. මේ ආපෝ ධාතුව මත තමයි කියන වායෝ ධාතුව පිහිටා. මේවා පිහිටලා තියෙන ආකාශ ධාතුව ඇසුරු කරගෙන. ආකාශ ධාතුව ඇසුරු කරගෙන පවතින වාතයේ සිලවෙනවද ඒ තුල ජලයේ සිලවීමේ පොළොව කම්පාවට පත් වෙනවා. ඔය වගේ විස්තරයක් දෙන එක අපි සාමාන්‍ය මේ ස්වභාවිකව ඇති වෙන පොළොව කම්පා වීම එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඉල්දිම ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්න හතර මහා ධාත් චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත බොහෝම ඉල්දිමත් අය. ඒ අය පඨවි ධාතුව කුඩා කරලා වඩලා ආපෝ ධාතුව විශාල වශයෙන් වඩලා චිත්ත බලයෙන් පොළොව කම්පා කරනවා කියන එක පුළුවන්. බොහෝම ඉල්දිම ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට චිත්ත බලයෙන් පොළොව කම්පා කරවන්න පුළුවන්. ඒ දෙවෙනි කාරණේ කියන්නේ. තුන්වෙනි කාරණේ බෝසතාණන් වහන්සේ නමක් මව කුසින් බිහි වෙනකොට පොළොව කම්පාවට පත් වෙනවා කියන. උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේ පොළොව කම්පාවට පත් වෙනවා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මහ පොළොව දසදහසක් ලෝක ධාතුම කම්පාවට පත් වෙනවා. ප්‍රථම ධර්ම දේශනා පවත්වනකොට පොළොව කම්පාවට පත් වෙනවා. ආවි සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිස්ථාන කරාති මහ පොළොව කම්පාවට පත් වෙනවා. අනුපාරිශේෂ පරිනිර්වාණ ධාතින් පිරිනිවන් පානකොට මහ පොළොව කම්පාවට පත් වෙනවා. ආනන්දිය මේ දැන් තථාගතයන් වහන්සේ ආවි සංස්කාර අතහැරියකි. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පොන් පොහොව දවසේ පිරිනිවන් පානවා කිය. ආනන්දේනි සයිකෝ මහ පොළොව කම්පාවට පත් වුනේ. අන්න එතනදී ආනන්ද හාමුදුරුව කලබලයට පත් වුණා. ඉක්මනට මේ සීතලේ එළලා අනේ සාමීනි කල්පයක් වැඩ ඉඳ තේක්වත් සිත්තු බන්ති කප්පක් සිත්තක සුගතෝ කප්පං සුගතයන් වහන්සේ කල්පයක් වැඩ ඉන තේක්වා කියලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද දැන් පරක්කු වැඩි කියලා. ඔබේමයි වරද කි. සතාගතයන් වහන්සේ 16 අවස්ථාවකදී ඒ තැන්වලදී නැවත නැවතත් සිහිපත් කරලා තියෙනවා ආනන්ද. සතාගතයන් වහන්සේ ඡන්ද චිත්ත විරිය වීමන්තා කියන ඉරදීපාද වඩාගත් කෙනෙක්. මේ සතර ඉරදීපාද වඩපු කෙනෙකුට කැමතිනම් ආවිස්කල්පයක් කියන්නේ මම ඇහුණා කෙනෙක් බණකට කියනවා ආනන්දහාමුදුර ආරාධනා කරා නම් තවත් ඉන්නවා කියලා බුදුසමහ. ඉතින් මේ ඉන්නේ නැහැ. ආවිස්කල්පයක් කියන්නේ ඒ වෙනකොට තියෙන පරම ආයුෂ අවුරුදු 120 ඊට ටිකක් වැඩිපුරක් ඉන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ බක්මුණහාමුදුර වැඩ සිටි අවුරුදු 160ක් අනුරුද්ධ මහරහතන් වහන්සේ වැඩ සිටිය අවුරුදු 150. එතකොට සාමාන්‍ය ආවිසේදා අවුරුදු 120 ඒ තමයි ආවිස්කල්පේ. ඒ වෙනකොට පරමාවිෂ. ඒ පරමාවිෂ හෝ ඊට ටිකක් වැඩිපුර උනත් වැඩ ඉන්න පුළුවන්. හැබැයි ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරපු හැම වෙලාවෙම පාපී මාර්යා සැනින් ආනන්ද හාමුදුරන්ගේ හිත බසාගත්තා කියන. ඒ නිසා ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තථාගතයන් වහන්සේට කල්පයක් වැඩ ඉන්න තේක්වා කියලා ආරාධනා කරා. එතකොට ආනන්ද හාමුදුරු අනේ ස්වාමීනි කීටි දැන් නැවත නැවතත් බුදුරජාණන් වහන්සේට වැඳ වැඳා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ හොඳටම දන්නව බුදු කෙනෙක් ගත්ත තීරණයක් ආයි වෙනස් කරන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ විහිසවන්න එපා කියලා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තථාගතයන් වහන්සේ දේශනා කරනවා නීත නිරන්තරේ. සබ්බේහි මේ පීහි මනාපීහි නානා භව විනා භව. මේ ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙන අනිත්‍යයි. ආනන්ද ඔබ කිත හදා ගන්න කියලා. මේ ප්‍රියමනාප දේවල් අනිත්‍යයි වෙනස් වෙනවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් සංඝයාට මේ කාරණේ සිහිපත් කරනවා. උන්වහන්සේ අවසාන කාලේ බොහෝ තැන්වල ඒ කාරණේ මතු කර කර සංඝයාට පෙන්නනවා. ඊළඟට තියෙනවා මේ දස ධම්ම සූත්‍රය කියලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු දේශනාව. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
පැවිදි වෙච්ච කෙනෙක් නිතර සිහි කළ යුතු කරුණු 10ක් පැවිද්දෙක් හැටියට. ඒ කාරණා අතර පෙන්නවා හැම වෙලෙම පැවිද්දෙක් වුණා සිවුර දාගත්තත් හිතන්න කියනවා මේ ප්‍රියමනාප දේවල් සියල්ල වෙනස් වෙනවා. අනිත්‍යයි. දේවල් දරුවන්, ඉඩකඩක්, යාන වාහන, ඔබ ගොඩ නගාගත් ඔබේ දේවල් වගේම ශාමින් වහන්සේලාටත් එහෙම තමයි. පන්සල් ආරාම ගොඩ නගපු දේවල් දායජු සියල්ල වෙනස් වෙන දේවල්. ඒ සියලු දේවල් මේ ලෝකේ වෙනස් වෙනවා නැති වෙලසිය අනිත්‍යයි කියන අවබෝධයෙන් මේවා වෙනස් වෙනවා යම් දවසක මට මේක අතහරින්න වෙනවා කියලා සිහි කරමින් වාසය කරන්න. එතකොට දැන් ඔබ ගිහි අයනේ වැඩිපුර බණ අහන්නේ ගිහි අය. ගිහි පිරිසක් අතර ගත්තොත් ඔබ හිතන්න පුරුදු වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඔබට පැවිද්දයි ගිහි අය අතර වෙනසක් තියෙනවා. පැවිද්ද බුදුරජාණන් වහන්සේ උපමා කරේ හරියට කොයි වගේ හංසෙක් වගේ. හංසයා ටිකක් සරලයි තාම. හැබැයි වේගෙන් පියාඹගෙන යන්න පුළුවන්. පියාපත් බර අඩුයි. ඒ වගේ පැවිද්දෙකුට පැවිදි ජීවිතයේ තුළ හම්බ කරන ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, උත්සවවලට යන්න ඕනේ, වෙඩින්න ඕනට යන්න ඕනේ, ජීවිතේ කොච්චර ප්‍රශ්නදනේ හම්බ කරන්න ඕනේ, ඉතුරු කරන්න ඕනේ, ඉඩම් අරන් දෙන්න ඕනේ, දරුවෝ කතාව බඳ හදෙන්නේ නැති ප්‍රශ්නනේ. ඒවා ඊළඟට රස්සාවල් මොයේ ප්‍රශ්න. ඒ වගේ බැඳීම් ගොඩක් අඩුයි. ඒ බැඳීම් අඩු නිසා පැවිද්දට මේ සාසනික ගමන් මගේ නිවන් මගේ වේගෙන් ඥාගන්න පුළුවන්. සරලයි. දැන් ඔබට උත්සවයට අඳින්න එක ඇඳුමයි, ගෙදරට අඳින්න ඇඳුම්, පන්සල් වලට අඳින්න ඇඳුම්, කඩේ යන අඳින්න ඇඳුම්, ඇඳුම් කොච්චර තියෙනවද නේ? එතකොට පැවිද්දෙකුට තියෙන්නේ දූ සිවුර විතරයි. රජුරු හම්බෙන්න ගියත්, මාලිගාවට ගියත්, පින්ඳ පාතේ වැඩියා, කොහේ ගියත් එකම සිවුර තමයි. එතකොට සරලයි. වේගින් ගමන යාගන්න පුළුවන්. ඒ නිසා හංසෙක් වගේ කියන. හැබැයි ගිහි ශ්‍රාවකයා ඔහුත් මේ ගමන යන්න ගිහි පැවිදි කියලා ආයි හතර අපායේ එකම අපායට තමයි ඇදගෙන වැටෙන්නේ. එකම කර්මයේ තමයි දායාද කරගන්නේ. ඒ නිසා අපි කවුරුත් කම්මස්ස කෝමුයි. කර්මයේ සුඛී කරගෙන යන පිරිසක්. කම්ම දායාද කර්මයේ දෑවැද්ද කරගත් පිරිසක්. කම්ම බන්දු කර්මයේ ඥාතිය කරගත් පිරිසක්. ඒකනේ කියන්නේ අපායට ගියාට පස්සේ යම රජුරු මතක් කරන මේක මේ අම්මා නිසා කියලා බේරෙන්න බෑ. නුඹ මේ අපායට ඇදිනාවේ නුඹේ අම්මා කරපු කර්ම නිසා නෙවෙයි, තාත්තා කරපු කර්ම නිසා නෙවෙයි. දැසි දස්සෝ කං කරෝ ඥාතිවිත වස්තු අරයමයා කියලා කාගේවත් ඇඟිය ගහලා බේරෙන්න බෑ. නුඹම කරගත් අකුසල නිසා අපායට ආවේ. ඒ නිසා අපි කරගන්න දේවල් අපිටම සසරේ අරගෙන යන්න වෙනවා. හැබැයි ගිහි ශ්‍රාවකයෝ පංචකාමයන් තුල ජීවත් වෙනවා. ඒ පංචකාමයන් තුල ජීවත් වෙන නිසා බුදුරජාණන් වහන්සේ උපමා කරේ මොනරෙක් වගේ. මොනර ලස්සනයිද නැද්ද? ලස්සනයි. මොනර පිළි දහගෙන නඩනවා බොහොම ලස්සනයි. හැබැයි පියාපත් බර වැඩි. මොනරට ඒ නිසා වේගෙන් උදීන් පියාඹන්න පුළුවන්. එහෙම ලොකු දුරක් වේගෙන් යාගන්න බැ යනවා. ටිකක් යනවා ආයි පාත් වෙනවා. ආයි චුට්ටක් යනවා ආයි පල්ලෙහාට පාත් වෙනවා. ඒක කොහොමද යන්නේ? ඒ වගේ ගිහි ශ්‍රාවකයාගේ ගමනේ වේගය අඩුයි. හැබැයි අඩුවෙන් හරි මේ පැත්තට යාගන්න වෙන. බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට කාමයන් පරිහරණය කරන්න එපා කියලා දැඩි නීතිවල ශික්ෂා තුල දමණය කෙරෙන්නේ නැහැ. මොකද ඔවුන් මේ කාමයන් එක්ක ජීවත් වෙන. හැබැයි ආදීනව දස්සාවේ අන්න වැදගත් දෙයක්. ආදීනව නිතර දකින්න වාසය කරන්න කියලා. ගිහිගේ මාලිගාවේ හිටියා සත්තරන් දාගෙන හිටියා. මුළු ඇඟේම රත්තරන් පොරෝගෙන හිටියත් හිතන්න කියනවා අනිත්‍යයි. නැති වෙනසී යන දේවල් ආදීනව දකින්න වාසය කරා. රජවරු රජ මාලිගාවේ ඉන්නවා. දැන් බිම්බිසාරජු සුවාමුනි ධර්මිෂ්ඨව රජකම් කරා. හැබැයි ආදීනව දස්සාවේ ඉන්න තැන නෙමෙයි වැදගත්. ඔහුගේ මනස. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි සමහර අය ඉන්නවා කියනවා රාජ කුමාරවරු රජ මාලිගාවේ උපදින සම් මිරිවැඩි සංගල පරිහරණය කරන සත්තනම් භාජනවල තමයි ආහාර ගන්න. සේවකයෝ පවන් තලන්න අය, පිරිපුදික ගලවන්න අය, ඇඳුම් ගෙනල්ලා දෙන්න ඔක්කොටම අතට පහිට වැඩකාරයෝ සේවකයෝ දිව්‍යාංගනාව වගේ කුමාරිකාවරු ඉන්නවා කියනවා. සිනිඳු යහනාවල් තියෙනවා. සීත කාලයට වෙනම, රත්න කාලයට වෙනම මාලිගා හදාගෙන. හැබැයි ඒ කිසිවකට නොවැළී
ඉව ආදීනව සිහි කරන මහා පිරිපින්ඇති රාජකුමාරවරු මේ සියල්ල කෙලපිදන් විසි කරන දානවා වගේ ඒව අතහරිනවා කියන. තල්පතට බියක් හදින්නේ වගේ අර පංචකාමයන් තුල හිත පිහිටවන්නේ කියන. මේ රජ සැප සම්පත් අතහැරලා විමුක්තිය පිණිස පාත්‍රයක් අරගෙන ගෙපිලිවලින් පිට පාත යනවා. තුන් සිවුරක් දරාගෙන ආංශ කුල චීවරයක් හරි දරාගෙන ලැබਿੱච්ච කුටියකින් සතුටු වෙනවා. ගහක් යට හරි ගල් වෙන හරි බණ භාවනා කරගෙන නිවන් මාගේ යනවා. අච්චර සැප සම්පත් තිබිලා ඒක අතහැර. සමහර අය ඉන්නවා ඉන්නේ ඇල්පතක. ගේ දෙමිනවා හැමතැනම. හඳක්වත් නැ නිදාගන්නේ බිම. මැටි වලන් කෑල්ලක කැඩිච්ච එක තමයි කෑම ටික කන්නේ. හරි ප්‍රණීත විදියට ආහාරයක් නැහැ. මේ දේශනාවේ තියෙනවා යක්ෂණීක් වගේ බිරිඳක් තමයි හම්බෙලා ඉන්නේ. ඒ ටික අතෑර ගන්න බැරුව කොහොමද මම මේවා දාලා යන්නේ කියලා ඒකට ඇලුම් කරගෙන සංසාරය යනවා කියන අතෑර ගන්න බැරුව. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ලැබිච්ච සැප සම්පත්වලද හිතේද? හිතේ තියෙන ප්‍රශ්නේ. රජමාලිගාවේ හිටියත් ආදීනව සිහි කරන කෙනා අතහරින්න පුළුවන් කෙනා හැම වෙලෙම ඒක අතහැරීමෙන් පරිහරණය කරන. දැන් බිම්බිසාර රජුරුවම හොඳ උදාහරණයක් හිතන්න. සෝතාපන්න වෙලා ධර්මිෂ්ඨව රජකම් කර රජුරුවන්ට ප්‍රාර්ථනා කීපයක් තිබුණා කියලා. බිම්බිසාර රජුරුව ගැන සඳහන් වෙනවා රජතුමාට ඒක ප්‍රාර්ථනාවක් තිබුණා මට පියා සතු රාජ්‍ය තරුණ වයසේ දැහැමින් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තිබ්බා කියලා. ඒ ප්‍රාර්ථනේ බිම්බිසාර රජුවන්ට ඉෂ්ට වුණා. තරුණ වයසේදීම තමන්ගේ පියා සතු රාජ්‍යයේ ධාර්මිෂ්ඨ විදියටම ලැබුණා. ඊළඟට ලෞතුරා බුදුවරයන් වහන්සේ නමක් මගේ රාජ්‍යයට වැඩම කරත්වා කියලා දෙවනි ප්‍රාර්ථනේ තිබුණා. ඒ ප්‍රාර්ථනියත් ඉෂ්ට වුණා. ලෞතුරා බුදු කෙනෙක්ගෙන් බණහලා අනේ මට මේ උතුම් ධර්මීය අවබෝධ කරගන්න ලැබීවා කියලා රජුරුවන්ගේ පැතුමක් තිබ්බා කියනවා. ඒවා සංසාර පිනට ඇති වෙන සිතුවිලි. මේ ප්‍රාර්ථනේ මේ විදිහටම ඉෂ්ට වුණා කියලා. ඊළඟ ප්‍රාර්ථනේ තමයි මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මට මගේ රාජ්‍ය තුල ආරාමයක් ඉදි කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම පූජා කරමින් උන්වහන්සේලා වැඩ ඉන්න කාලේ මට සිව්පසෙන් අපෝපස්ථාන කරගන්න ලැබීවා කියන ප්‍රාර්ථනේ. ඒකත් ඉෂ්ට කරගත්. මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව තමයි රජුරුවන්ගේ රාජකීය උයන වීලුවනේ හදලා පූජා කිරීම. එතකොට මේ වගේ මහා දැහැමි ප්‍රාර්ථනා තිබුණා. බණහල ඇසූ සැනින් සුවාන් ඵලයටපත් වුණා. ධර්මිෂ්ඨව රජකම් කර. හැබැයි කර්ම විපාක අර ලාභ වගේමයි අලාභ සැප වගේමයි දුක ප්‍රශංසා වගේමයි නිନ୍ଦා යසස වගේමයි අයස සංසාර හතුරාවේ කර්ම විපාකයක් එක්ක ගැළපීලා තමන්ගේම දීවියගේ කුසේ තමයි හතුරා දරුවෙක් හැටියට ඇවිල්ලා පිළිසිඳගත්. මොකද හිතන්න මේ සතර ගමනේ භයානකක සංසාර හතුරු එන්නේ අසාතං සාත රූපේ අසාර දේව හරු විදිහට වෙස්සලාගෙන අපි කරා එනවා. දුක්ඛං සුඛස්ස රූපේ ඇත්තටම දුක සැපයක් විදිහට වෙස්සලාගෙන ඉන්නේ අහු වෙනවා. පිය රූපේන අප්පිය අප්‍රිය දේවල් ඉන්නේ ප්‍රිය ස්වරූපෙන් වෙස්සලාගෙන. සමත්ත මතිවත්තදි ප්‍රමාද වෙච්ච කෙනා රැවටෙනවා නොමග යනවා විනාශ වෙලා යනවා. ඒ නිසා සමහර වෙලාවට දැන් අපි හිතමු දරුවනේ අනේ දරුවනේ අනේ දරුවනේ කිකේ 18 දුවන ඊළ බාරහාර වෙලා වෙලා ලැබෙන අර වගේ අජාතත්ත වගේ කි සංසාර හතුරේ කිංග ගන්න. ඊට පස්සේ දරුවා නිසාම ජීවිතේ කොච්චර දුක් විඳින අම්මල පාත්තල ඉන්නවද? ඒ වගේ ඒ දරුවා කුසට ආවා කියලා දැනගත්තාම ඇතිවෙච්ච සතුට දරුවෝ නෑ නෑ කියලා දුවල පුදුවපු කෙනෙකුට පුදුමාකාර සතුට. දරුවා ලැබෙනකොට ඇති වෙන සතුට. දරුවා දකින්නකොට දරු සුරතල් බලනකොට ඇති වෙන සතුට. හැබැයි ඒ දරුවම තමන්ට මාරේක් බවට පත් වෙනකොට තමන්ගේ විනාශයට කරුණු යෙදෙනකොට අන්න අර ප්‍රිය දේම අප්‍රිය දේ ඇවිල්ලා තියෙන ප්‍රිය ස්වරූපේ දුක ඇවිල්ලා තියෙන සැපයක් විදියට වෙස්සලාගෙන. ඒ නිසා ඒ වගේ තමයි බිම්බිසාර රජුවන්. හැබැයි ඔන්න ඔතන අපිට තේරුම් ගන්න පුළුවන් ධර්මීය දියුණු කරපු නැති ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියලා නිතර සිහි කරගත්තේ නැති
අනිත්‍ය මෙනෙහි කරපු නැති පුතඥයයි ආර්ය ශ්‍රාවකයයි අතර වෙනස හොඳට දකින්න පුළුවන් තරම්. ඔබ ඔබට කල්පලා හිතන්න, ඔබේ දරුවේ, ඔබ ආදරෙන් හදා වඩාගත් දරුවේ ඔබට ඕම හතුරු වුණොත් ඔබට මේ දරුවා ගැන කොච්චර වෛරයක් ඇති වෙනවද? මුලින්ම මතක් වෙනවනේ කන්න දීපු එකේ ඉඳන්නේ මම මූට කන්න දුන්නේ මෙහෙමයි, මේ කටි ගැන්නුවේ මෙහෙමයි, මූව ලොකු මහත්තරේ මෙහෙමයි, මේකා මට දෙන වද කියලා හිතින් හිතන්නේවත් නැද්ද? හිතනවනේ මේ හිතින් කොච්චර බනිනවද? හිතින් සාප කරනවා තමයි. කලාතුරකින් තමයි සමහර අම්මලා ඉන්නේ. ඉතින් කොච්චර කරදර ආවත් අනේ දරුවට යහපතක් වේවා, කමන්නේ මේක මගේ කරුණේ කියලා හිත හදාගන්නයි ඉන්නවා. හැබැයි බිම්බිසාර රජුරෝ දැන් මේ සාමාන්‍ය මිනිස්යන්ගේ මට්ටමේ ඉන්නේ, මේ රටක් පාලනය කරපු රජෙක්, මහා සැප සම්පත් ඇති රජෙකුට තමන්ගේ පුතා රාජ්‍ය ඉල්ලන තරුණ වයසේ ඉල්ලපු ගමන් රාජ්‍ය තුන් ආයි කිසි දෙයක් නැහැ දුන්නා. උත්සවයක් තියලා අභිෂේක කරලා ඔතුණු බලන්දලා රාජ්‍ය දුන්නා. දීලා හිතුවා මං දැන් බණහාගෙන භාවනා කරගෙන මම ආරාමයක් කෙරෙව බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට මම හොඳට ගුණ ධර්ම රැකගෙන බණ භාවනා කරගෙන මං කාලී ගත කරනවා කියලා හිත හදාගත්තා. හැබැයි හිත දුන්නද නෑ. ඊළඟට හිරක ආයි බණ අහන්න යන්න ලොකු ප්‍රාකාරයක් වටේට බැඳලා පුංචි හිර කුටියක් හදලා ඇතුළට දාලා හිරක වටේට ආරක්ෂාවල් දාලා කිරේ දාලා තිබ්බා. එහෙම ටික දවසක් තියලා හිමීට කෑම බීම නැවැත්තුවා. නොකා නොබී ඇතුලේ මරන්න තමයි සැලසුම හැදුවේ. කන්න දෙන්නේ නැතුව. දේවිය පොරෙන් බත් මුලක් හංගගෙන යනවා. ඒක අහුණා. ඊට පස්සේ Tamanට කන්න දෙන ටික අඹර නැගී ගාගෙන කලුවෙන් වහගෙන ගියා. ඒකත් අහුණා. දැන් අම්මටවත් බලන්න දෙන්නේ, කාටවත් බලන්න දෙන්නේ. අර කිරේ ඇතුලේ කන්න නැතුව වතුරක් නැතුව පුංචි කාමරයේද ඉර කරලා තියෙනකොට රජෙක් වෙන කෙනෙකුට කොච්චර වෛරයක් කේන්තියක් එනවද? අන්න ධර්මයේ දියුණු කරපු කෙනයි නැති කෙනයි අතර වෙනස. බිම්බිසාර රජුරෝ පුදුගුණ හිතන. ඔබට පුළුවන් දෙහි පුදුගුණ හිතන. ඔය වගේ තැනක බිම්බිසාර රජුරෝ හිර කුටිය ඇතුලේ හිතනවා, අනේ බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි කියලා උන්වහන්සේ දේශනා කළේ. ඔච්චරනම් සත්‍යයක්ද? උන්වහන්සේ කාන්තින් අරහ සම්මා සම්බුද්ධයි, විද්‍යාචර්ණ සම්පන්නයි, සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කීයේ බුදු ගුණම හිතන. හිරකුටියේ පොංචි කවුලුවක් තියෙනවා ඒ පැත්ත. අදටත් අපදීව ගියහම එතනට යවෙනවා බලන්නේ ඉර කරලා තිබ්බ තැන රජගහතු. හරියට එතනට ගිහිල්ලා බලපුවාම දේශනාවල තියෙන දේවල් හොඳට ගැළපීලා පේනවා. ගිජ්ජකූට පර්වතේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය ඈතට පේනවායි ඉර කුටිය තියෙන තැනට. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ අන්න අතන අර පැත්ත කියලා බලාගෙන ඉන්න යන්තම් ඈතින් කුටිය පේන. ඒ දිහා බලාගෙන වැඳගෙන බුදු ගුණ සිහි කර කර ඉන්නවා. දැන් කන්නත් නැහැ කලන්ති, ඒ බුදු ගුණම සිහි කර ධර්මී හිතන. මේ ධර්මී නම් ඒ කාන්තයෙන් සාක්කාතයි, සන්දිත්තිකයි, අකාලිකයි. ඒකේ ධර්මී ගුණ හිතන, සංගුණ හිතන, අනිත්‍ය මෙනෙහි කරන, මරණ සතිය වඩන, සුගතියට හිත පිහිටවාගෙන ධර්මීය වඩන. කොහොම ඉඳලා ඉඳලා අන්තිමට නිකම් මැරෙන්න දුන්නේත් නැහැ. අන්තිමට බැලුවා දැන් දින ගණන් ගෙවෙනවා, හිතේ සතුටත් එක්ක ආවිෂ වැඩෙනවා. බොහෝ වෙලාවට කන්න බොන්න නැද බලන්න පුඩා සන්තෝෂයෙන් ඉන්නකොට සමහරවිට කෑම බීමත් එච්චර ගානකුත් නැහැ. හැබැයි රජුරු වන්ද මේ බුදු ගුණ වඩනවා, ධර්ම ගුණ සිහි කරනවා, බුද්ධානුස්සතියේ හිත සමාධිමත් වෙනවා, කන්න බොන්න නැතත් මැරෙන පාටකුත් නැහැ. ඊළඟට දේවදත්තගෙන් උපදේශක් ඉල්ලගත්ත, මොකක් හරි මේකට කරන්න ඕනේ කියලා. පව්කාරයා දුන්නා උපදේශක් වද දීලම මරන්නේ කියලා. අවසානයේ යටිපතුල් පළල ලුණු දාලා කිරි පොකුරුට ඇවිද්දුවා කියලා. මේම වද දෙනකොට වද දෙනකොට කොච්චර කේන්තියක් එනවද? ඒ ධර්මයේ හිත පිළිටවාගත්ත ආදීනව දකිමින් කාමයන් පරිහරණය කරපු කෙනා අටලෝ දහම ගැන හිතනවා, අනිත්‍ය සිහි කරනවා, මරණ සතිය හිත ධර්මයේ සිහි කර කර සිහි කර කර කොච්චර වද දුන්නත් වේදනානුපස්සනාව වඩන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාන්ති සත්‍යයි. සසරේ කොච්චර මම මේ වගේ දුක් විඳලා ඇත ඉපදීම නිසා, ඉපදීමමයි නැති කළ යුත්තේ කීකී ධර්මයේ සිහි කර. කොහොම වද දෙනකොට දැන් අජාසත්ත වද කියන්න අන කරා, වද දීලා මරන් අන කරලා තමන්ගේ මාලිගාවට ගිහිල්ලා
තමන් ඉන්න කොටසේ දැන් දොර වහගෙන ඇතුලේ එහාට මෙහාට සක්මන් කර කර ඉන්නවා. දැන් මට පණවිඩෙයි මැරුණා කියලා. දැන් පණවිඩෙයි මැරුණා කියලා. දැන් ඇතුලේ ඇවිද ඇවිද ඉන්නවා අරේ මරන්න අන කරලා. ටික වෙලාවකින් සේවකී දුවගෙන දුවගෙන ඇවිල්ලා දොරට ගැහුවා. රජතුමනි රජතුමනි පණවිඩය. දොර ඇරියා. බලාපොරොත්තු වෙච්ච පණවිඩෙ නෙමෙයි. රජතුමනි ඔබේ දේවිය කුත් කුමාරී බිහි කරා. සජ්ජුරුවන්ට ඉස්සල්ලාම දේවියකින් තමන්ගේ අගබිස්සවගේ පළවෙනියටම රජතුමාට කියලා දැබිච්ච අජාසත් රජුරුවන්ගේ දරුවෝ සමන්ත පුතෙක් ලැබුණා කියලා දැනගන්නකොටම ඉන්න හිටින්න තන අමතක වුණා. දේවිය ඉන්න මාලිගාවේ කොටසට දුවගෙන ගියා රජු. යනකොට අම්මත් ඉන්නවා දරුව සුරු කරගෙන. ඒ මොහොතේම ඉපදිච්ච දරුව පුංචි පුතා. කොමගේ පුතා කියලා අත් දෙකට දරුවා ඉල්ලගත්. දරුවා සුරු කරගෙන හේම ඉඳගෙන දරුවගේ පුළුව අතගාල නලල ඉඳිනකොට අම්මා කියනවා පුතේ නුඹ ඉපදිච්ච දවසේ නුඹේ තාත්තා toy වගේමයි කියලා සතුටුයි. එහෙම කියනකොටම මුළු ඇඟම ගිනිවැටලා ගියා. අපෝ මං කරගත් අපරාධිය කියලා ඉන්නේ. එතකොට අම්මා කියා පුතේ මේ ටිකත් අහගනේ. පොන්චි කාලේ අනාවැකි කියන අය නුඹ ගැන කියනකොට නුඹ කුසට ආපු වෙලාවේ පිය රජුරුවන්ගේ පපුව පල්ල ලීබුණ ආසාවක් කිනු මට ඇති වුණා. එදා මගුල් කඩුවේ පපුව සිඳුරු කරලා ලී ටික දෙනකොට එදා අනාවැකි කියපයි කියන්න ගත්තා. මේනම් උපදින්නේ ඉන්නේ රජුරුවන්ගේ හතුරේ. හැබැයි බිම්බිසා රජුරු කිසිම විදිහකින් දරුව නැති කරන්න මට ඉඩ දුන්නේ නැහැ කියලා. මම එදා හිතුවා කියනවා මගේ සාමියාට හතුරෙක් කියන දරුවෙක් මම බිහි කරන්නේ. හැබැයි රජුරු දරුගැබ විනාශ කරන්න ඉඩ නොදී නුඹ උපදින විදිහට සියලු ආරක්ෂාවල් සැලසුවා කියලා. එහෙම කියලා කියන දවසක් පුංචි කාලේ නුඹේ ওই මහ පොට ඇදින්නේ විශාල සැරව ගෙඩියක් ඇවිල්ලා අඳාඳා ඉන්නකොට තාම තියෙනවා සැරව ගෙඩි ලපේ වෙනකොට මතක් කරලා දුන්නා පුංචි කාලේ නුඹ වඩාගෙන පිය රජුරුව මාලිගාවේ සර්වාභරණී සැරසිලා ඔටුනු පැලඳගෙන රාජසභාවේ වාඩි වෙන්න ඔක්කොම සූදානම්. රාජසභාවට යන්නේ දරුව හුරතල් කර කර. කටේ තීන්දු తీරන ගන්න රාජකීය පිරිස එකතු වෙච්ච තැන. හැබැයි දැන් දරුව අඬනවා අර සැරව ගෙඩි වේදනාව. මේ පුංචි අජාසත් කුමාරයා කරේ තියාගෙන තුරුල් කරගෙන නලෝ නලෝ අඬන නිසාම අර සැරව ගෙඩි තියෙන ඇඟිල්ල කටේ දාගත්තා. එහෙම දරුවට නිින්ද ගියා. කල්පනා කරා දැන් දරුවා කොහෙන් හරි කියන්නේ කියලා තායි ඇහැරලා අඬයි. සාජිකී සම්ප්‍රදායන් බිඳලා දරුවා කරේ තියාගෙනම එහෙමම ගිහිල්ලා අර රාජසභාවේ වාඩි වුණා. ටික වෙලාවක් යනකොට අර කටේ රස්නෙට සැරව ගෙඩිය පුපුරලා සැරව ටික රජුරුවන්ගේ කටට ගියා. ඒ වෙලාවේ රජුරුව හිතනවා පඩික්කම දැක්කා. හැබැයි ඇඟිල්ල කටින් එළියට අරගෙන මං සැරව ටික එළියට දාන්න කිව්වොත් ආයි දරුව නැකිටලා අඬයි. එහෙම සැරව ටික ගිල්ලක්. එහෙම තමයි ආදරෙන් ওই දරුව හැදුවේ. ඒ වෙලේ අම්මා මතක් කරලා දුන්න පුතේ නුඹේ පිය රජුරු නුඹව හැදුවේ ওই විදිහට කියලා. ඒ වෙලාවේ තමන්ගේ දරුව අම්මගේ අතට දීලා දුවගෙන ගියා. වද දෙන්නේක නවත්තන්න. දුවගෙන දුවගෙන යනකොට අජාසත් ඈතින් එනවා දැක දැක බිම්බිසාර රජුරු හේම පණ ගියා. හැබැයි ජනවත්ව කියලා දිවි කෙනෙක් වෙලා දෙව්ලෝ පහළ වුණා. නින්දේ පිවිදියා වගේ දෙව්ලෝ පහළ වුණා ජනවත්ව නමින් දේවතාවෙක් කියලා. අන්න ධර්මයේ දියුණු කරගත්ත කෙනා ධර්මයෙන් රැකිච්ච ඇති. දැන් හිතන්න පුතජන මට්ටමේ හිටපු රජෙක් නම් මේ මාලිගාවම මැරුණත් මේක ඉන්නවා කියලා හිතියම මේක නම් දාලයක් නෑ කියන ආසාවෙන්ම හිටියන ද්වේෂයෙන් වෛරයෙන් පිළිගන්න චේතනාවෙන් හිටපු කෙනෙක් නම් ආයි දිවි ලෝකයයි. එතකොට පේනවා කාමයන් පරිහරණය කරත් බුදුරජාණන් වහන්සේ පින්නේ මගේ ගිහි ශ්‍රාවකයා ආදීනව දස්සාවි ආදීනව දකිමින් වාසය කරන්නේ ගිහි ජීවිතේ ඉන්න අමුදරුවෙක් ජීවත් වෙන පංචකාමයන් පරිහරණය කරන හැබැයි ආදීනව දස්සාවි. මේ සියල්ල අනිත්‍යයි. යම් දවසක මට මේ සියල්ල අතහරින්න වෙනවා කියන අවබෝධයෙන් ජීවත් වෙන ඔබ අහලා ඇති නන්ද මාතාවද. මේ නන්ද මාතාව වේලුකණ්ඩ කියනවර හිටපු නන්ද මාතාව දෙවියන් එක්ක පවා කතාබස් කරන කෙනෙක්. දවසක් උතු මහලට වෙලා හැමදාම රාත්‍රී පාරායන වග්ගිය සජ්ජායනා කරන. උතු මහලට වෙලා පාරායන වග්ගිය සජ්ජායනා කරනකොට වෛශ්‍රවණ දෙවියෝ අහසින් යනවා වෙන ගමන.
දෙවියන් අහසේ ඉඳන් අහගෙන හිටියා. යන ගමන පැත්තක තියලා අහගෙන හිටියා. බොහෝම මිහිරට පාරායන වගේ බුද්ධ දේශනා ලස්සනට සජ්ජායනා කරන අහගෙන ඉඳලා අහසේ ඉඳන් සාදුකාර දුන්නු. එවන් කවුද? අහසේ තෙලී හිටියා වෛශ්‍රවණ දෙවියන්. මමයි කියලා උතුරු දිශාවට අධිපති වෛශ්‍රවණ දෙවියන්. ඔබ බොහෝම මිහිරට මේ පාරායන වගේ සජ්ජායනා කරන මං එක මේ අහගෙන හිටි අහසේලා ඔබට මං මේ ධර්මයේ මට අහසේ ඉඳන් අහන්න සැලැස්සුවට ඔබට මං ප්‍රතිඋපකාරයක් පිණිස ඔබට මහා පින්කමක් කරගන්න අවස්ථාවක් දෙන්නම්. ඔන්න එක දවසේ සැරියුත් මුගලන් දෙනම 500ක් භික්ෂුන් වහන්සේලා සමග වේලුකණ්ඩ කී නගරයට වඩින ඔබේ නගරයට වඩින මේ නුවරට උන්වහන්සේලා උදේ පාන්දර වඩින්නේ දානේ වලදර නෙවෙයි කියෝ. ඔන්න පුළුවන් කියෝ උදේම දානේ හදලා උන්වහන්සේලාට පූජා කරලා ඒ පින මටත් අනුමෝදන් කරන්නේ කියලා අතුරු දහන් වෙලා ගියා සාදුකාර දී. වේලුකණ්ඩකී නන්ද මාතා උදේ පාන්දරම ප්‍රණීත විදිහට 500ක් සංඝ පිරිසක දානි සූදානම් කරලා සේවිකාව ඇරිය නගරෙට සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඇතුළු 500ක් දෙනා නගරයට වඩිනවා දැක්ක ගමන් වැඳලා ආරාධනා කරන්න දානි ලෑස්ති කියලා. එදා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සමග 500ක් සංඝ පිරිස වැඩියා. ඒ වැඩම කරපු වෙලාවේ සීවිකාව ගිහිල්ලා වැඳලා කියලා සාමීනි අන්න නන්ද මාතාවගේ නිවසේ ඔබ වහන්සේලාට දානි උදානම් කළා තියෙන වඩින්නේ කියලා. වැඩම කරා ආසන පනවල 500කට බොහොම ලස්සනට දම් බෙදුවා. දානි බෙදලා නන්ද මාතාව වාඩි වුණාට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා නන්ද මාතාවනි අපි මේ නගරයට ආව කාටවත් දැනුම් දීලා නෙමෙයි කියලා. කවුරුත් දන්නේ අපි මේ චාරිකාවේ වඩින ගමන් හදිස්සිය තමයි මේ නගරෙ මැදින් වඩින්න ගමන වෙනස් කරේ. ඔබ කොහොමද අපි වඩින බව දැනගෙන මේ විදිහට උදේ පාන්දර දානි හැදුවේ? අන්න එතකොට කියායි කිය සාමීනි කවුරු නොදන්නවා වුණත් ඔබ වහන්සේලා වඩින ගමන ගැන දෙවියන් දන්නවා කියලා. ඊයේ රාත්‍රී වෛශ්‍රවණ දෙවියන් තමයි කිය මට මේ පණවිඩි කියලා ගියේ ඔබ වහන්සේලා වඩිනවා දානි හදන්න කියලා. එතකොට නන්ද මාතාව ගැන සාරිපුත්ත හාමුදුරුවෝ කියන එහෙමනම් මේ නන්ද මාතාව මෙහෙම හිටියට දෙවියන් එක්ක පවා කතාබස් කරන කෙනෙක් නන්ද මාතාව කියන්නේ බොහොම ආශ්චර්ය අද්භූත දෙවියන් එක්ක පවා කතාබස් කරන ආශ්චර්යමත් හැකියාවක් ඇති කෙනෙක් නේද කියලා සාරිපුත්ත හාමුදුරුවෝ කියනකොට නන්ද මාතාව කියන සාමීනි ඔය විතරක් නෙමෙයි මාතුල තව බොහෝ දේවල් තියෙනවා කියලා. එතන එක කාරණයක් කියනවා සාමීනි මගේ සාමියා මරණයටපත් වෙලා යක්ෂයෙක් වෙලා යකෙක් වෙලා කිනෝ දැන් ඉන්නේ. මගේ ඉදිරියට පේන්න මෙනවා කිනෝ යකෙක්. මගේ සාමියාගේ ස්වරූපේම යක්ෂයෙක් වෙනවා කියන මං ඉස්සරහට. හැබැයි මගේ හිත තැටි ගන්න නැහැ කියලා. මං කම්පා නොවි මේකයි සසරි ස්වභාවය කියලා මෙනෙහි කරමි හිත හදා ගන්නවා කියලා. මගේ හිත සැලෙන්නේ නැහැ කියන දැක්කා කියලා. ඒකත් මාතෘක දින ආශ්චර්යමත් කාරණයක් කියලා. එතකොට අපිට පේනවා මේ වගේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඊළඟට කියනවා සාමීනි මට හිටියේ එකම පුතයි කියලා. මගේ පුතා සජ්ජුරුවන්ට කවුරු හරි තරහකාරයෝ වගේක් බොරු ඔත්තුවක් දීලා මගේ පුතා වැරදිකාරයෙක් කියලා රාජපතේ ඇවිල්ලා කිසිම වැරැද්දකට සම්බන්ධ නැති මගේ පුතාව ගගහ වද දෙවි එක්කන් ගෙනිහිල්ලා වද දීලා මැරුවයි කියලා. හැබැයි ඒ මොහොතෙත් මං සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා අනිත්‍යයි කියලා හිත හදාගත්ත මගේ හිත කම්පා වෙන්නේ නැහැ කියලා. ඔය විදිහට නන්ද මාතාව Taman ළඟ තියෙන ආශ්චර්ය අද්භූත කාරණා රාශියක් තියාගෙන කියාගෙන යන. එතකොට බලන්න දැන් මේ බුදුහාමුදුරන්ගේ ගිහි ශ්‍රාවකයෝනේ. ගිහි ජීවිතේ ගත කරපු ගිහි ශ්‍රාවිකා. ඔය වගේ දේවල් වලින් කොච්චර කම්පා වෙනවද මිනිස්සුනේ. හැබැයි එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව කොච්චර අනිත්‍ය ගැන අවබෝධයකින්ද ජීවත් වෙලා තියෙන්නේ. විවාහ වුණා, දරුවෝ හැදුවා, ගෙවල් දොරවල් වල හිටියත්, මාලිගාවේ හිටියත්, සත්තරම් පුරෝගෙන හිටියත්, මේ සියල්ල අනිත්‍යයි කියන අවබෝධයෙන් ජීවත් වෙලා තියෙන්නේ. ඒකේ විසාකාවට පුළුවන් උනේ 9 කෝටියක් වටින මේල පළඳනාව අතහරින්න. ආනන්ද හාමුදුරුවෝ මේක අරන් තිබ්බා කියලා දැනගත්ත ගමන්ම Tamanta අමතක වෙලා ගියේ. සාදුකාර දුන්නු. සාදුකාර දීලා කිව්ව දැන් මේක මට අයිති නෑ. දැන් මේක මහා සංඝය අතින් අල්ලපු දෙයක්. ඒක සංඝයාට අයිති දෙයක්. අනේ සාදු. මම මේකෙන් ආරාමයක් කරන පූජා කරනවා කියලා මේල පළඳනා විකුණලා පූර්ව ආරාමේ හදන්න ඉඩම මිල දීගත්තා. තවත් 9 කෝටියකට විශාල ප්‍රාසාදයක් හැදුවා කොටි සෙනසුන් එක්ක.
තවත් නව කෝටියකින් හැම කුටියකටම ඇඳ ඇපිරිලි බඩු මුට්ටු ආරාමන්ද සියල්ල යොදලා 27 කෝටියක් වියදම් කරලා පූර්වාරාමි හදලා සංඝ සතු කළ පූජා කරා. එතකොට බලන්න මොනතරම් වටිනා ආභරණ පැළඳගෙන සිටියත් ඒ සැනින් සතුටින් ඒක අතහැරියා. ඔබ අහලා ඇති බන්දුල කියලා සෙන්පතියෙක් හිටියා. මේ බන්දුල සෙන්පතියගේ බිරිඳ තමයි මල්ලිකා, බන්දුල මල්ලිකා. ඒත් සැරියුත් මුගලන් දෙනමත් මහා සංඝ පිරිසටත් නිවසට දානෙට වඩම්මල දානෙ බෙදෙනවා. මෙහෙම දානෙ බෙදෙනකෝ දැන් බොහොම සද්ධාවෙන් බන්දුල මල්ලිකා දානෙ බෙදන්නේ. දානෙ බෙදාගෙන යනකොට සේවිකාවකගේ අතින් වෑංජන භාජනයක් වැටුණා බිමට. වැටිච්ච ගමන් සලාංගාල කුඩු වෙලා ගියා, වෑංජන ටික පිටි වුණා. දැන් වෙන කෙනෙක් නම් අයියෝ මට අපලයක්ද, මං ගම මේක ඔක්කොම ඉවරයි, මොකක් හරි මගේ අඩුවක්ද කරපු සියල්ලම ඉතින් අර දීපු දානේ නෙමෙයිනේ ඔළුවට ගන්නෙ මේ. මම මෙච්චර දානයක් බෙදුවා කියලා එක නෙමෙයි, අර කැඩිච්ච භාජනේ තමයි හිත හිත ඉන්නේ. භාජනේ බෙදෙනකොට සේවිකාවනේ, සේවිකාව බය වුණා. බය වෙනකොටම සාරිපුත් ආනන්දෝ මේ මොහොතේ කිව්වා, පිදෙන දේවල් පිදෙනවා කියලා. නැසින දේවල් නැසෙනවා. වැනසෙන දේවල් වෙනසී යනවා කියලා. එහෙම කියනකොට බන්දුල මල්ලිකාව කියනවා, ස්වාමීනි ඕක මොකක්ද ඇහුවා. මේ බලන්න කීවා, මේ මගේ මේ ඉනේ තියෙන මේ තුන්දු කෑල්ල දාන බෙදන්න පටන් ගන්න වෙලාවෙම ස්වාමීන් වහන්සේලා වඩම්මල සේවකේ කලබලෙන් වගේ ඇවිල්ලා තුන්දු කෑල්ලක් දුන්නා ඊට කලින්. මේ තුන්දු කෑල්ල බලලා මල්ලිකාව මොකද කරේ, බන්දුල මල්ලිකාව බැලුවා නමල එහෙම ඉනේ ගහගත්ත එච්චර පාඩුවේ දැන් දානේ බෙදන. බෙදනකොට තමයි අර භාජනේ බිම වැටුනේ. තුන්දු කෑල්ල අරන් පින්නවා, ස්වාමීනි මේ බලන්න කිව්ව මොනවද ඇහුවා. මේ මට දැන් ආපු පණවිඩය මගේ ස්වාමියයි දරුවෝ 22යි ලික්කවීන් අතින් ඝාතනය වෙලා තියෙනවා. දැන් ටික වෙලාවකට කලින්. එතකොට බලන්න තමන්ගේ දරුවෝ සියලු දෙනාමයි ස්වාමියයි ඝාතනය වෙච්ච වෙලාවේ ඒ පණවිඩේ දැනුම් දීලා වෙන කෙනෙක් නන්නේ දානි භාජන ඉතුරු ටිකක් කොලේ ගහයි. තෝන් දන් දීලා අපිට වෙච්ච හිනේ කියන්නේ. අර තුන්දු කැලේ ඉන්නේ ගහගෙන අනේ දානේ බෙදෙනවා. මේක තමයි අනිත්‍ය ස්වභාවය කියලා ධර්මයේ සීකර ලෝක ධර්මතාවය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ශාවිකාව කොච්චර අනිත්‍ය ගැන අවබෝධයක් තුල ලෝක ධර්මතාවය ගැන අවබෝධයෙන් ජීවත් වුණාද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන නිතර හිතන්න කියනවා, සබ්බීමේ පියේහි මනාපීහි නානා බහු විනාප. මේ ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙන අනිත්‍යයි කියලා හිතත්. බොහොම ලස්සන දේශනාවක් තියෙන ගෛහ සූත්‍රය. මේක තියෙන අංගුත්තර නිකායේ ගෛහ කියලා සූත්‍රයක්. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, මේ ලෝකේ දෙවියොත් මිනිස්සුයොත් ජීවිතේ නවාතැන් පොළ කරගන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප කියන. අපි මේ ඉන්නේ කාම ලෝකේ. පංච කාමයන් තුළ තමයි සැපය සතුට සොම්නස හොයන්නේ. කාම ලෝකේ ජීවත් වෙන සත්වයන් පංච කාමයන්ට තමයි යදෙන්නේ. ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසීට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයිට දැනෙන පහස, ඕවා තමයි හොය හොයා මේ ජීවත් ඕක තමයි කරන්නේ. උදේ ඉඳන් රෑ වෙනකන් ජීවත් වෙනවා කියලා හොයන්නේ, සැලසුම් හදන්නේ, අම්බ කරන්නේ ඔක්කොම පංචකාමයන් පිනවන්න මිනිස්සු. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, මේ ලෝකෙ දෙවියොත් මිනිස්සුයොත් ඇසට පේන රූප ජීවිතේ නවාතැන් පොළ කරගන්න. ඒවට ඇලුම් කරනවා, ආස කරනවා, ඊගෙන සිහි කර කර ඒවා උපාදාන කර කර ඒවා ජීවිතේ නවාතැන් පොළ කරගෙන ජීවත් වෙනවා. කනට ඇහෙන ශබ්ද ජීවිතේ නවාතැන් පොළ කරගන්න. ඒවා ගැන සිහි කරනවා, මෙනෙහි කරනවා, සතුටු වෙවි. ඒව ගැන ආශාවෙන් ඒ තුළ ජීවත් වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ජීවිතේ නවාතැන් පොළ කරගන්නවා කියන්නේ. දෙවියොත් එකයි, මිනිස්සුත් එකයි, පංචකාමයන් තුළ ඉන්නේ. ඒ වගේමයි දිවට දැනෙන රස, කයට දැනෙන පහස ජීවිතේ නවාතැන් පොළ කරගෙන පංචකාමයන් තුළ සැපය සතුට සොම්නස හොයන. නමුත් මහණෙනි, ඇසට පේන රූප හේතු නිසා හටගත්ත, හේතු නැති වෙනකොට නැති වෙලා යන අනිත්‍ය දේවල්. කනට ඇහෙන ශබ්ද හේතු නිසා හටගත්ත, හේතු නැති වෙනකොට නැති වෙලා යන අනිත්‍ය දේවල්. නාසයට දැනෙන ගඳ සුවඳත් අනිත්‍යයි. දිවට දැනෙන රසත් අනිත්‍යයි. කයට දැනෙන පහසත් අනිත්‍යයි. අනිත්‍යදී අනිත්‍ය වෙලා යන. ඒක නවත්තන්න බෑ මිනිස්සුන්ටවත්, දෙවියන්ටවත්, ලෝකෙ කාටවත්. අනිත්‍යදී අනිත්‍ය වෙලා යනකොට ඒක නවත්තන්න බෑ. හැබැයි ජීවිතේ නවාතැන් පොළ කරගෙන ඉන්න අයට
ඇසට පේන රූප වෙනස් වෙලා යනකොට ඒක අතහරින්න වෙනවා අකමැත්තෙන් උනා. අතහරින්න බැරි වීම නිසා අයියෝ අපිට ඇයි මෙහෙම වුනේ කියලා ඒ වෙනස් වෙන රූප ගැන හිත හිතා අඬනවා වැළපෙනවා දුක් වෙනවා කියන. කනට ඇහෙන ශබ්ද අනිත්‍ය වෙලා යනකොට අනිත්‍යදී අනිත්‍ය වෙනකොට ඒක අතහැර ගන්න බැරි වීම නිසාමයි කියනවා මිනිස්සු අඬන්නේ වැළපෙන්නේ දෙවියොත් මිනිස්සුත් දෙගොල්ලොම දුකසේ කාලෙ ගත කරන්නේ. නාසයට දැනෙන ගඳ සුවඳ වෙනස් වෙලා යනකොට ඒක අතහැර ගන්න බැරි වීම නිසාමයි කියනවා ඒව ජීවිතේ නවාතැන් පොළ කරගත්ත අය අඬන්නේ වැළපෙන්නේ දුක් වෙනකොට කලපන්නක නිකන් තේරෙන උදාහරණ වල දැන් හිතන්න දරුවෙක් ගැන හිතන්න. දරුවෙක් උපදින ඉපදුනාට පස්සේ මේ දරුවගේ රූපේ උපාදාන කරගන්නේ මේ මගේ දරුව මේ මගේ පුතා මගේ දුව කියලා ඒ දරුවගේ මූණකට පොණ්ඩේ අතපය මේ රූපය උපාදාන කරගන්න. ඇසට පේන රූපීක නවාතැන් පොළ කරගන්නවා ජීවිත. දරුව තමයි දැන් සිහිනේ ජීවිතේ. ඒ දරුවගේ ශබ්දය ඒ දරුවා වචන පතල පතල හරි අන්තං කතා කරන ඒවා කියන පුරතල් කතා ඒව තමයි දැන් ඒ හඬ තමයි දැන් ජීවිතේ උපාදාන කරගන්න. ඒ දරුවව ඉඹිනවා සුවඳ දරුවගෙන් එන සුවඳක් තියෙන දරුවේ. ඒ සුවඳ ජීවිතේ නවාතැන් පොළ කරගන්න. දරුවා ඉඹිනවා පහස මේ සියල් අර දරුවගෙන් පංච කාමයන්ම තමන් දරුවාගේ රූපේ දිහා බලලා සත්‍ය අහලා සුවඳ විඳලා පහස විඳලා මේ ජීවිතේ නවාතැන් පොළ කරගන්න මේ මගේ දරුව මගේ දරුව. හැබැයි හිතන්න කැමති නෑ සබ්බී බීපී මනාපී නානා බහු විනාබව මේ හේතු නිසා හටගත්ත දෙයක් වෙනස් වෙන්න පුළුවන් අනිත්‍යයි. යම් දවසක මට මේ දේ අතහරින්න වෙනවා අද වෙන්නත් පුළුවන් හෙට වෙන්නත් පුළුවන් මට කලින් දරුවා ඉස්සර වෙන්නත් පුළුවන් ඒක හිතන්නවත් කැමති නෑ. හැබැයි මේ දරුවා හදිස්සියෙන් ළඩ වෙලා මැරෙනවනේ දරුවා මැරෙනවා. දැන් මොකද වෙන්නේ මේ දරුවගේ රූපේ ජීවිතේ නවාතැන් පොළ කරගත්ත කෙනාට මේ රූපේ ඉතින් අතහරින්න වෙන්නේ. ඒ දරුවගේ කටහඬ වෙනද වගේ දැන් ඇහෙන්නේ නැහැ. ඒක අතහරින්න වෙන්නේ. ඒ දරුවගේ සුවඳ, ඒ දරුවගේ පහස, දරුවා ගැන සිහි කළා ගොඩනගාගත්ත ලෝකය ඉතින් අතහරින්න වෙනවා. අතහරින්න බැරි වීම නිසා අඬනවා, වැළපෙන ඔළුවක් ගහගන්නවා, පපුවට ගහගන්නවා. අඬන්නේ වැළපෙන්නේ මොනවද කියේද? අර ජීවිතේ නවාතැන් පොළ කරගත්ත ඇලුම් කරපු මවාගත්ත සීන බිදී යාවේ ඒව තමයි කියන්නේ. අනේ මේව ලස්සනට කිය ආයි කවද දකින්නද කියන්නේ අර රූපේ ගැන කී කියාද අම්මේ අම්මේ කීගේ කතා කරා මෙහෙම උවතල්ක ආයි කවද නම් මේව අහන්නද කිච්ච දැන් කනට ඇහිච්ච දේ සීකර කර අඬන. අනේ මෙහෙම වඩාගෙන මං ඉඹ ඉබා හිටියා කවද ආයි මේ දරුවා ඉමින්නද. එතකොට බලන්න අර ඇහැට පිනිච්ච කනට ඇහිච්ච නාසීට දැනිච්ච ඒ දේවල් Tamanට අහිමි වෙනකොට ඒක අතහැර ගන්න බැරුව හඳාවැළපේ. එතකොට මේක මිනිස්යන්ටත් එකයි දෙවියන්ටත් එකයි කියන්නේ. දෙවියොත් කෙලෙස් සහිතයි හඳාවැළපේ. දෙවියන්ටත් දුක දැනෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට අහසින්දන් දෙවියන් හඳාවැළපෙනවා කියනවා. අහෝ මේ ලෝකෙට පහළ වෙච්ච ධම්මැත්ත ඉක්මනින්ම පිරිනිවන් පානවා කීකේ දෙවියන් අහසින්දන් හඳාවැළපෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉන්නකොට දෙවිවරු අහසේ හඳා වැළපෙමින් මදාරා මල් අරගෙන ඇවිල්ලා පූජා කර අහසේ මල් විසිකර කර හඳා වැළපෙයි. ඒ අතර බුදුරජාණන් වහන්සේට පවන් සලන්න ළඟට ආව උපවාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ බොහෝම ඍති බල සම්පන්න කෙනෙක්. උපවාන මහරහතන් වහන්සේගේ ඍති බලය නිසා අහසේ ඉන්න දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පේන්නේ. එතන ලස්සන දීප්තිමත් ආලෝකයකින් බුදුහාමුදුරුවෝ වැහිලා ගිහිල්ලා වගේ දෙවියන්ට පැහැදිලිව පේන්නේ. බුදුරජාණන් වහන්සේට උපවාන මහරහතන් වහන්සේ පවන්සල. මහා සංඝ පිරිස ඉන්න ආනන්ද හාමුදුරුවෝ ඉදිරියෙන් හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ උපවාන මෙතනින් අයින් කරන්න කියලා. උපවානද ටිකක් එහාට වඩින්න කියන්නේ කියලා. ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි ඇයි උපවාන මටත් කලින් ඔබ වහන්සේට උපස්ථාන කරපු උපස්ථායකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක වෙන්න පෙර බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකවරු කීප දෙනෙක් කලින් හිටියා. ඒ අය අතර එක්කෙනෙක් තමයි උපවාන. උන්වහන්සේ රහත් වුණාට පස්සේ ඒ උපස්ථාන කාර්ය වෙන කෙනෙකුට පැවරුවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි උපවාන හාමුදුරුවෝ ඇයි මෙතනින් ඉවත් කරන්නේ?
බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ උපවාන බොහොම ඍදි බල සම්පන්න. උන්වහන්සේගේ ඍදි බලේ නිසා අහසේ දෙවියන්ට පේන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ස්වරූපේ. තථාගතයන් වහන්සේව පැහැදිලිව පේන්නේ. ඒ නිසා දෙවියෝ අහසේ විලාප නගනවා කියනවා. දෙවියන් අහසේ හඬා වැළපෙනවා කියනවා. අනේ අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා අපිට පේන්නේ කීකේ දෙවියන් අහසේ හඬා වැළපෙනවා කියනවා. ඊරිසයික උපවානෝ මෙතනින් ඉවත් කරා. එතකොට අපිට පේනවත් දෙවියන්ටත් ප්‍රියමනාප දේවල් අහිමි වීමෙන් දුක දැනෙන. ඒ නිසා දෙවිවරු පංචකාමයන් තුල ජීවත් වෙනවා. ඊළඟට දෙවියන් පංචකාමයන් තුල ජීවත් වෙනවා කීවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මනුස්ස ලෝකේ පංචකාම කියපු ගම මතක් වෙන්නේ සමහරලාවට ස්ත්‍රී පුරුෂ සම්බන්ධතානි බොහෝ දිනෙකට තියෙන්නේ දෙවිය ලෝකවල එහෙම නෑ. ඒක හොඳට මතක තියාගන්න. දෙවියන්ට දිව්‍යාංගනාව පහළ වෙනවා. හැබැයි ඒ දෙවියන් දිව්‍යාංගනාවන් එක්ක පංචකාමයන් සැප විඳිනවා කියන්නේ ඒ දෙවියන් දිව්‍යාංගනාවන්ගේ රූපේ ලක්ෂණ බලලා එහෙන් ඒ රූපේ ආස්වාද විඳින. බොහොම ලක්ෂණ දිව්‍යාංගනාව පහළ වෙනවා. ඇස පිලවනවා ඒ අයගේ රූපේ. ඒ අයගේ මිහිරි කටහඬේ ඒ අයගේ දිව්‍ය තූරිය නාදන හිතන හිතන විදිහට ඒ අය ලක්ෂණට සින්දු කියනවා වාදනය කරනවා නටනවා ඒවෙන් රූපේ පිනවනවා ශබ්දයේ හඬින් පිනවන ඒ අය ලස්සන දිව්‍ය සුගන්ධයන්ගේ ඒ දෙවියරුන්ගේ ශරීරවලින් එක එක විදිහ සුවඳ හමනවා කියන ඒවෙන් සුවඳින් ඒ අය ගන්ධයෙන් පිනවනවා ඒ විදිහට පහස ඒ අය බොහොම සතුටින් ඉන්නවා එකට ඉන්නවා හිතවත්ව ඉන්නවා එහෙම හිතියට මේ මිනිස්සු මේ බල්ල බල්ලු තිරිසන් වගේ එහෙම දිව්‍ය ලෝකවල එහෙම ඉවනේ හැබැයි දෙවිවරුන්ට ධර්ම පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ කොහොමද? මනුස්ස ලෝකේ උපදිනවාගේ නෑ. දෙවියන්ගේ ඇකේ පහළ වෙනවා. ඒ අය දිව්‍ය පුත්තු හැටියට හඳුන්වන පහළ වෙන්නේ. ඕපපාතිකව පහළ වෙන්නේ. මව කුසින් බිහි වෙනවා වගේ දරුවෝ බිහි වෙන්නේ නෑ. බිත්තර ඇතුලෙන් බිහි වෙන්නේත් නෑ. හෙත් පරිසරයෙන් පහළ වෙන්නේත් නෑ. දිව්‍ය ලෝකේ පහළ වෙන්නේ ඕපපාතික උපත. දෙවියන්ගේ ඇකේ පහළ වෙනවා. දිව්‍ය පුත්තු හැටියට ඒ අය හඳුන්වන. දෙවියන්ගේ යහනාවල පහළ වෙන අය දිව්‍යාංගනාව තමන් වෙනුවෙන් පහළ වෙන බිරින්දෑවරු හැටියට එයත් එක්ක එකට සතුටින් ඉන්නේ. දෙවියන්ගේ දිව්‍ය විමානවල දොරටු ළඟ පහළ වෙන අය දොරටු පාලකයෝ. උයනේ පහළ වෙන අය උයානේ ඉන්නේ ආරක්ෂකයෝ. මේ දෙවියන්ගේ පිනට පහළ වෙනවා නොයේක් විදිහේ සේනා. මේ දිව්‍ය සේනා දැන් ඔබ අහලා ඇති සත්ව දෙවියන්ට ඉරාහරණ කියලා වෛරාහරණ කියලා කියනවා හස්තිය කියන දෙවි කෙනෙක් සත්ව දෙවියෝ හිතනවා මම දැන් උයනට යන්න ඕන කියලා හිතනකොටම ඇතාපිට යන්න තියෙනවනම් හිතනකොටම මේ දේවතාව විශාල හස්තියක් හැටියට ලස්සනට දිස්මවාගෙන සත්ව දෙවියන් හිස මත තියාගෙන ඒ ගමන යන මේ දෙවියන්ගේ කුම්භස්ථලයේ මත ලස්සන පොකුණක් තියෙනවා කියන මේ අර ඇතා දැන් යන්නේ හැබැයි ඇතෙක් වුණාට අපි මේ දකින්න මේ පාරවල් වල යන ඇත්ත වගේ නෙමෙයි. එතකොට ඒ දැන් විශාල හස්තියක් හැටියට මවා ගන්නවා ඒ ශරීරේ මත පොකුණු ඊළඟට ලස්සන උයන් වගේ නෙළුම් මල් මේවා ඒ රජුරෝ සතුටු කරන්න අර සත් දෙවියන් සතුටු කරන්න හිතන හිතන විදිහට වෙස්සලා ගන්න. උයනට ගිහිල්ලා හිතනවා මේ විදිහේ ලස්සන මෙතන පොකුණක් මෙතන ලස්සන හංසියෝ ඉන්නවා නම් කියලා දෙවියන් හිතනකොටම දිව්‍ය සේනාව හංසියෝ වගේ විස්මාරු කරගෙන පොකුණු මවාගෙන අර දෙවියන් සතුටු කරන්න ඒ ලස්සනට ඒ අය හංසියෝ වගේ සතුටේ අර දෙවියන් සතුටු කරනවා. දිව්‍ය ලෝකේ තිරිසන් සත්තු නෙමෙයි. ඒ අර දෙවියන්ගේ දිව්‍ය සේනාව දෙවිවරු සතුටු කරන හැටි. එතකොට ඒ වගේ දෙව්ලොව පහළ වෙන්නේ හැබැයි දෙවියන්ටත් ඒ විමානත් හැමදාම තියෙනවද? ඒ සැප සම්පත් නිත්‍යද? ඒවත් පින ගෙවිලා අවසන් වෙනකොට අහිමි වෙනවා, අතහරින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ පින්නා මහණෙනි දෙවියන්ගේ පින ගෙවිලා ගෙවිලා පිනේ විපාක අවසන් වෙන කාලෙ එනකොට දිව්‍ය මල් මාලා පරවෙන්න පටන් ගන්නවා කියන. දිව්‍ය සලුපිලි කිලුටු වේගෙන යනවා කියන. දෙවියන්ගේ ශරීරවලින් දහඩිය වැగిරීගෙන යනවා. දිව්‍ය ශරීරවල දීප්තිය නැති වෙලා දුර්වර්ණ වේගෙන යනවා. අර දිව්‍ය විමානවල වෙනද වගේ අලවන්නේ කියලා එපා වෙනවා කියලා. මොන දේ කරත් වැඩක් නැහැ කියලා නිකන් කලකිරෙනවා. අර විමානවලට ආශාව නැති වෙනවා. ඒ ලකුණු පහළ වෙනකොට අනිත් දෙවිවරු දැනගන්නවා දැන් මෙයා දිව්‍ය ලෝකෙ චුත වෙන්න යන. කල්යාණ මිත්‍ර දෙවිවරු වටතරගෙන
උපදෙස් දෙනවා කියනවා පින්වත ඔබ අපායට නම් වැටෙන්න එපා. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ ඔබ manuss ලෝකෙට යන සුගතියට යන ගිහිල්ලා සුලබ්ධ ලාභන් ලබ උතුම් ලාභේ ලබන් ඒක තුල ස්ථාවර වෙයි. තිසරණේ පිහිටලා ස්ථාවර වෙලා ආයිමත් දෙවියන් අතරට ඉන්න අපි අතරටම ඉන්න කියලා උපදෙස් දෙනවා කිය. එතකොට ඒ විතරක් නෙමෙයි දෙවියන් අතර ඉඳලා බොහෝම සැපසේ දෙවිවරු එක්ක සතුටින් ඉඳලා කල්යාණ මිත්‍ර හැටියට නිවන් මාගේ ගමන් කරලා පහළට ආවත් මේ දෙවිවරු හැම වෙලෙම ඊය අය ගැන අවධානයෙන් ඉඳලා ආයමත් දිව්‍ය ලෝකෙට ගෙන්න ගන්න උත්සාහ කරනවා. එතකොට ඒ වගේ තියෙන ওই සක්‍ර දෙවියන්ගේ මනුලෝහි හිටපු කාලේ හිටපු බිරිඳ. එතකොට පින් කරගන්නේ නැතුව ඒ වෙලාවේ අනිත් දිව්‍යාංගනා බිරිඳ වූ දිව්‍ය ලෝකෙ පහළ වුණා. මේ කෙනා මේ කෙකිණියක් කියලා ඉපදුණු සක්‍ර දෙවියන් බැලුවා අනිත් බිරිඳ අවු දෙව්ලෝ පහළ වෙලා. මේ බිරිඳ බලපුවාම කෙකිණියක් සක්‍ර දෙවියන් පෙනී ඉඳලා ඒ වෙලාවේ කියනවා ඔබ කෙකිණියක් වුණත් ඔබ සිල් රකින්න. දෙව්ලොව හිත පිහිටවාගන්න. මම ඉන්න තැන හිත පිහිටවන්න. ඔබ මැරිච්ච සතෙක් කැරෙන්න කන්න එපා කියන. දැන් සක්‍ර දෙවියන්ට අවශ්‍ය වුණා ඇත්තටම මේ දේ පිළිගන්න. දැන් කෝකෙක් නේ මාළු කනවනේ. හැබැයි සක්‍ර දෙවියෝ මාළුවෙක් වගේ විස් පලාගෙන ඇවිල්ලා නිකන් මැරිච්ච සතෙක් වගේ හිටියා කියන මාළුවෙක් හිටියා. අර කෙකිණිය ඇවිල්ලා මාළුවව අල්ලගත්ත වෙලාවේ එකපාරට නිකන් පන්න තියෙන බව පෙන්නපු ගාන්න අරගෙන වතුරට දැම්මා කියන. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ පෙනී ඉඳලා කියනවා ඔබ ඔබ මං කියපු දේ පිළිගන්න. ඔබ දෙව්ලොව හිත පිහිටවන්න. හැබැයි ඒ ආත්මෙ කෙකිණියක් හැටියට ඉඳලා සීල් රැකලා දෙව්ලොව හිත පිහිටවාගෙන මරණයටපත් වෙලා දෙව්ලොව ඉපදුනා. හැබැයි ඒ කිහිල්ලා ඉපදුනේ සක්‍ර දෙවියන්ගේ දිවි භවනේ නෙවෙයි. ඉපදුනේ අසුර භවනේ. අසුර දිව්‍යාංගනාවක් කියලා ඉපදුනා. හැබැයි සක්‍ර දෙවියොත් නැත්තුවේ නෑ වැඩි. මේ සලාගෙන ගිහිල්ලා අසුර පුරේට ගිහිල්ලා අරගෙන ආවා කියනවා තමන්ගේ පෙර බිරිඳ. එතකොට අපිට පේනවා මේ වගේ බොහෝ සිදුවීම් දේශනාවල තියෙනවා. ඒ නිසා පංචකාමයන් තුල කාම ලෝකී ලෝභ මේ මනුස්ස ලෝකේ කාම ලෝකයි හැම වෙලේම මට ලෝධහම ගැන හිතන්න. සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියන එක හැම වෙලේම හිතන්න. ඉරියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඔබටත් මටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සබ්බේහි මේ පීහි මනාපේ නානා භව විනා භව. මේ සියලු දේවල් අතහරින්න වෙන දවසක් එන. සියල්ල වෙනස් වෙනවා. සියල්ල අනිත්‍යයි. ඒ අනිත්‍ය අවබෝධ කර ගැනීමමයි අපිට සංසාර දුකින් සතර අපායෙන් මිදෙන්න තියෙන මාර්ගය. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාවත් නිවන් දොරටුවත් බවටම පත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සාදුකාර දිවි අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසේසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටමපත් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම අද දවසේ ඉරිදා සිටින තත්පුව මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ සංඛ 448 N2 ඇහැල දහහන්දිය ඉහළ කුඩුගම්පල ගම්පහ පදිංචි KA කාන්ති ගුණවර්ධන මහත්මයතුළු පවුලේ පින්තුන් විසින් මේ පින්තුන්ගේ අරමුණු අතර සඳහන් කරනවා ලබන දෙසැම්බර් 10 දිනේ දින කාන්ති ගුණවර්ධන මහත්මියගේ ජන්මදිනයේ වෙනුවෙන් එතුමියට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේම මිය පරලව ගිය KA ගුණවර්ධන පියාණන් KA සිරිවර්ධන බාප්පා ඇතුළු මියගේ සියලුම ඥාතීන් රට වෙනුවෙන් දීතිදූ රණවිරුවන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම. ඉතින් එහෙමනම් මේ පවුලේ මිය පරලව ගිය ඥාතීන් වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනමත් සිහිපත් කර ගන්න. ඔබ නම් මිය පරලව ගිය ඥාතීනොත් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ඥාතීන්ගේ පරලව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසල දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම අපවත් වී වදාළ මේ රටට ආසනීත මහා සේවයක් සිදු කොට අපවත් වී වදාළ පූජනීය ගංගොඩවිල සෝම සාමීන් වහන්සේගේ දෙසැම්බර් 12 දින තමයි උන්වහන්සේගේ ගුණ අනුස්මරණයේ යෙදෙන්නේ.
සිංහී පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ පරලෝක ජීවිතේ සැපවත් වේවා සුවපත් වේවා උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධීකින් උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ හැම දෙනාටම නිතුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන අරමුණ දායකත්ව ධර්ම පින්තුන්ගේ අරමුණ අතර සඳහන් වෙනවා. එහෙමනම් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ සම්බන්ධ වුණු ඒ කාන්ති ගුණවර්ධන මහත්මිය ඒ පවුලේ සුජීවත්වයේ ඉන්න හැම සියලු දෙනාටමත් එතුමේටත් හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණී කරන ලක්කා සිලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණ සැලසේවා ගන්න හිටෙන කුස්මරැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරණ සැලසේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින් උපකාර වේවා වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරමු. ආකාශත්තාජ බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තාජ බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තාජ බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාතම සම්මා සම්බුදු ඉරිතාසිතේ තසපුව තුල ධර්මීය දේශනා කළ කාලයයි නිමවටපත් වෙන්නේ ධර්ම සාකච්ඡාවටයි ඊළඟ පැය තුනදී අපි යොමු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ අද ධර්මානුශාසන අපවැත්තෝ පෝෂණී කලිකම් විඥාන දීපහම්බුන් වහන්සේට පිටුක් මේ රෝගී දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා. ඉන්පසුව ධර්ම සාකච්ඡාව සමග ඉරිතාසිතේ තසපුව සමග නැවත සම්බන්ධ වෙනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.